Hi kela piliganwa mama Yasiru Bandara LN Sports within iting ada dawasidi mam me welawa idinne R Premadasa krida pitiye iting loku karyabharayak karanawa me avasthawedi support staff ekak saha me ground staff ekak iting ada dawasidi mama athama katha karanna balaporuthuna heta tarangayata wageema me pitch ekak wageema me ground ekek situation ekak gana mama katha karanna balaporuthu wenawa ඒ වගේම කණ්ඩායම් දෙකේ සංකලනය සහ මේ කණ්ඩායම් හෙට දවසේදී බලන්න ඕනේ විශේෂිත දේවල් මොනවද? ඒ කියන්නේ තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ විශේෂිත දේවල් ගැන තමයි අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඒ වගේම තමයි තරංගයේ පෙරින් දවසේ නිසා අපිට මේ ප්ලේයින් සර්ෆස් එක බලන්න අපිට නයිතිමේ වශයෙන් අවකාශයක් නැහැ. ඒක නිසා මම හිතුවා මේ මොකද වෙට් අවුට් ෆීල්ඩ් එක. එහෙමත් නැත්නම් මේ ග්‍රවුන්ඩ් එකේ තියෙන අනිත් මේ තෙත සහිත ප්‍රදේශ තිබුණ නිසා ගොඩක් වෙලාවට තරංග කල් ගියා. නමුත් අද දවසේදී දැන් බැලුවොත් එහෙම ඉතාමත්ම වියලි දැන් ඔයගලන්ට පේනවා ඇති ඉතාමත් වියලිලා තියෙනවා මේ ග්‍රවුන්ඩ් එක මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ දෙයක් ඒ කියන්නේ ප්ලේයර්ස්ලට කිසිම ආබාධකින් තොරව ලිස්සන්නේ නැතුව ලිස්සලා වැටෙන්නේ නැතුව හොඳ ආකාරයෙන් තියෙනවා ඒ වගේම ග්‍රවුන්ඩ් එකත් හොඳ හයිය ශක්තියට වගේ තියෙනවා ඉතින් මම හිතනවා මේ සියලුම දේත් එක්ක හෙට දවසේදී අපිට ඉතාමත් හොඳ උද්වේගකාරී තරංගයක් අපිට බලා ගන්න පුළුවන් කියලා අවසාන මහා තරංගයේ පෙර ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වෙනවා මොකද මහීෂ් තීක්ෂණ මේ ආබාධයකට ලක් වෙනවා ඉතින් ඔහුගේ රිප්ලේස්මන්ට් එකක් විදිහට ඇත්තම සහන් ආරච්චිගේ කියන නව ක්‍රීඩකයා තමයි එන්නේ ඉතින් ඇත්තම මේකේ අපිට වාසි සහ අවාසි දෙකම තියෙන එකක් තමයි ඔහු පළවෙනි වතාවට තමයි දැන් සෙල්ලම් කරන්නේ මේ සීරීස් එකේ ඒ කියන්නේ ඒෂියා කප් 2023 මේකේ පළවෙනි තරංගය ඒකත් ලේසි පහසු තරංගයක් නෙවෙයි අවසාන මහා තරංගයට තමයි සහන් ආරච්චිගේ එන්නේ ඉතින් අනිත් වාසි තමයි ඇත්තම අපි ෆයිනල් එක සෙල්ලම් කරන්නේ පාකිස්තානය සමගවත් අෆ්ගනිස්තානය සමගවත් බංග්ලාදේශයත් එක්ක නෙවෙයි අපි සෙල්ලම් කරන්නේ ඉන්දියාවට එරෙහිව ඉතින් මහීෂ් තීක්ෂණ ගත්තම මහීෂ් තීක්ෂණව ගොඩක් ඒගොල්ලන් කියවලා තියෙනවා රීඩ් කරලා තියෙනවා මොකද මහීෂ් තීක්ෂණ IPL එකේ සෙල්ලම් කරපු නිසා ඉතින් ඇත්තම අපිට හිතන්න පුළුවන් මොකද මේ සියලුම තරඟවල ප්‍රමුඛතාවය බෝලිං ඇටැක් එක ලීඩ් කරේ මහීෂ් තීක්ෂණ නමුත් ඉන්දියාව තරඟයට ආපුවාම ගොඩක්ම අපි දැක්කා ඉන්දියත් එක්ක සෙල්ලම් කරපු එකේ දුනිත් වෙල්ලාලගේ තමයි ගොඩක් කඩු ලබා ගත්තේ ඒක නිසා මොකද දුනිත් වෙල්ලාලගේත් ඇවිල්ලා සැඟවී සිටිය ක්‍රීඩකයෙක් ඒක නිසා ඉන්දියාව වැඩි අවධානයක් යොමු කරලා තිබුණේ නැහැ ඒගොල්ලන්ගේ ටීම් ඇනලිසිස් එකක් ඇවිල්ලා තිබුණේ නැහැ ඉතින් අවසාන මහා තරඟයට පෙර මේ වගේ අලුත් ක්‍රීඩකයෙක් ආවම ඇත්තනම අර තැතිගැන්මක් ඒ වගේම පොඩි බැක්ෆුට් එකේ පොඩ්ඩක් අර යාට රෙස්පෙක්ට් එකක් දීලා ඉන්ඩියන් ටීම් එක සෙල්ලම් කිරීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ඉතින් ඒක නිසා ඇත්තනම බෝලිං ඇටැක් එකට මම හිතනවා ගොඩක් වාසි සහගත වෙයි කියලා ඒ වගේම මම හිතනවා ශ්‍රී ලංකාව තමන්ගේ පන්දු රැකීම සහ අතිරේක ලකුණු ලබා දීම අවමයක තියාගනි කියලා මොකද අපිට හැම ලකුණක්ම ආර් ප්‍රේමදාස පිටියේ ගත්තම හැම ලකුණක්ම ඩිසයිඩර් එකක් ඒක ඊයේ තරගයේදීත් අපිට මනාවට පැහැදිලි වුණා ඉතින් ඒකට අමතරව මම ගොඩක්ම කියන්න කැමති ඉන්දියානු කණ්ඩායම ගත්තාම ඊයේ තරගයේදී අති විශිෂ්ට අන්දමින් ඔවුන් සටන් කරා කියන්න බලා මොකද ඔවුන්ගේ ප්‍රමුඛම ඔවුන්ගේ අර ලොකු කාලතුවක්කු බලෑණිය හිටියේ නැහැ මොකද විරාට් කොහලිත් සෙල්ලම් කරේ නැහැ නමුත් බොහොම ලාබාල මේ ඉනෙක්ස්පීරියන්ස් ටීම් එකක් තමයි සෙල්ලම් කරේ නමුත් ඔයගොල්ලන් දැක්කනම් ශුබ්මාන් ගිල්ගේ ඉනිම අති විශිෂ්ට ඉනිමක් විශේෂයෙන්ම අන්ඩර් ද ලයිට්ස් මේ ෆ්ලඩ් ලයිට්ස් යට සෙල්ලම් කරනවා කියන එක ඔයගොල්ලන් හිතන තරම් පහසු දෙයක් නෙවෙයි නමුත් ඔහු අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරා ඉතින් මේ ඔක්කොම අපේ කණ්ඩායමට දෙන හින්ට්ස් ඉතින් හෙට දවසේදී අපිට හොඳ තරගයක් ලබා දීමට නම් අපේ පන්දු යවන්නන් කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට ඔවුන්ගේ කඩුලු හැකියතාක් ලබා ගන්න එක මොකද අපි දන්නවා IPL ප්‍රැක්ටිස් එක තියෙනවා ඒගොල්ලන්ට ඒගොල්ලන් ගොඩක් T20 සෙල්ලම් කරන නේෂන් එකක් ඒක නිසා ඒගොල්ලන්ට අවසාන පන්දුවර පහේ වුණත් ඒගොල්ලන්ට ලකුණු 100ක් වුණත් ලබා ගන්න හැකියාවක් තියෙන දැවැන්ත කණ්ඩායමක ඒක නිසා වඩාත්ම හොඳ දේ තමයි පුළුවන් තරම් ඇටැක් කරලා ඩිෆෙන්සිව් නැතුව ඇටැකින් මෝඩ් එකේ ගිහිල්ලා පුළුවන් තරම් කඩුලු ලබා ගන්න පුළුවන් තරම් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරන එක ඒ වගේම මම කැමති කතා කරන්න කාසිය වාසිය ගැන අද ඉතාමත් පැහැදිලි කාලගුණයක් තමයි කොළඹ තියෙන්නේ ඒ වගේම ඊයේ දවසේදීත් ඒ තරම් කරදරයක් වුණේ නැහැ නිල් ආකාශයක් තමයි තියෙන්නේ ඒ වගේම බලාකුළු වලින් තොරයි අපි ප්‍රාර්ථනා කරමු හෙට දවසේදීත් මේක මේ විදිහම තියෙයි කියලා ඒ වුණත් ග්‍රවුන්ඩ් එක ඕපන් කරලා තිබුණත් වඩාත් සුදුසුයි පළවෙනියට ටොස් එක දින්නොත් එහෙම පන්දුවට පහර දෙන එක මම හිතන්නේ පන්දුර පළවෙනියටම පහර දුන්නොත් එහෙම ලොකු වාසියක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට නැත්නම් ඉන්දියන් කණ්ඩායමට තරගයේ ඇඩ්වාන්ටේජ් එකක් ගන්න. ඉතින් මේකත් සමගම විශේෂයෙන් කියන්න ඕනේ හෙට දවසේදී මම හිතන විදිහට පළවෙනිනේ බැට් කරන ටීම් එක ලකුණු 265ක් නැත්නම් 275ක් වගේ ලබා ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක අනිවාර්යයෙන්ම මැච් විනින් ටෝටල් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එවැනි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම 160කට වැඩි ප්‍රවණතාවයක් නැත්නම් අවස්ථාවක් ලබා දෙයි ඒ අදාළ කණ්ඩායමට ජයග්‍රහණය කරන්න. ඉතින් මේ සියලු දේත් එක්කම අපි යලිත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝම හොඳින් ඉන්න.